ගන්නවා මේ දවස්වල ත්‍රස්තවාදී වැළැක්මේ පනත උපයෝගී කරගෙන අත්අඩංගුවටපත් කිරීම කරගෙන යනවා ජනතාව ඒ තුලින් මර්ධනය කරගෙන යනවා ඒ නිසා ඒ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නීතිඥ සංවිධානයේ හැටියට අපි මේ මාධ්‍ය සාකච්ඡාව යොදාගත්තේ ඒ සම්බන්ධයෙන් අපේ අදහස් ප්‍රකාශ කිරීමට මම ජාතික ජනබලවේගයේ නීතිඥ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ ලේකම් ධනුෂ්කි ලියනපට බැඳි නීතිඥ මම පොඩ්ඩක් මතක් කරගෙන යන්න මොකද මේ දවස්වල රජයේ විසින් පොඩි මිනිසුන්ගේ මතය වෙනස් කරමින් යනවා අරගලය නිසා මේ දැන් රට සංවර්ධනය කරන්න බෑ අරගලය නිසා තමයි මේ ප්‍රශ්නවලට මූලිකම හේතුව කියන කියාගෙන යනවා ඒත් එතනදී මම පොඩි කෙටි අපේ ළඟ අතීතයේ පොඩ්ඩක් මතක් කරන්නම් රටේ මේ තත්ත්වය ගැන ඔබට මතක් වෙන ඇති මුලින් පටන් ගත්තේ 2020 මාර්තු වෙනකොට පටන් ගත්තා කොවිඩ් 19 වසංගතය. එතනදී ඒවකට හිටපු බලධාරීන් ආණ්ඩුව නිසි පියවර කල්ට වෙලාවට ගත්තේ නැහැ රට වැහුවේ නැහැ. එතකොට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පිළිගත්තේ නැහැ. ඒ වගේම මූල්‍ය ප්‍රතිපාදනය ඒ සඳහා යෙදුවේ නැහැ. ඒ වෙනුවට ඇත්තටම අපිට ඔයගලන්ට මතක ඇති ගමින් ගමට ගිහිල්ලා හමුදාව යොදවලා මර්ධනය තමයි එතනින් පටන් ගත්තේ. ඊට පස්සේ එතනදී මත මං කෙටියෙන් මතක් කරා නම් කාල වේලාව යන හින්දා කාබනික පොහොර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පටන් ගත්තා. එතුලින් ගොවීන්ගේ නැගී සිටීම අපි දැක්කා. ඊට පස්සේ ආහාර හිඟයක් ඇති වුණා, අත්‍යවශ්‍ය බඩුවල හිඟයක් ඇති වුණා, පෙට්‍රල්, ගෑස්, කිරිපිටි, භූමි තෙල් සහ වගේ බඩු වල භාණ්ඩවල මිල ඉහළ යන ගමන් ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පටන් ගත්තා. ඒකම මේ සියලුම කලබල ඇසේ ඔයගලන්ට මතක ඇති KDU Act එක කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ මේ පනත සම්මත කරගත්තා. එතනින් ඇත්තර මේ ඔක්කොම ප්‍රශ්න එකතු කරගෙන අන්තිමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අරගල කරන්න පටන් ගත්තා. ඒකට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එකතු වුණා, බුද්ධි සමිතිය එකතු වුණා, සිවිල් ක්‍රියාධරීන් එකතු වුණා. ඔහොම ඇවිල්ලා අන්තිමට මාර්තු 31 වෙනිදා මිරිහාණෙන් පටන් ගත්ත එක තමයි අපි දැන් මේ තාම අරගලයට විසඳුමක් නැතුව රටේ ප්‍රශ්න විසඳුමක් නැතුව මේ කරගෙන යන්නේ. එතකොට උගල කල්පනා කරලා බලන්න එතකොට කොතනින්ද මේ ප්‍රශ්න පටන් ගත්තේ කියලා. එතකොට මම පොඩ්ඩක් මතක් කරන්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ලස්සන ව්‍යවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තිය. එතනදී 27 වෙනි වගන්තියෙන් කියනවා ජනාධිපති අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුව ජනතාවට ඇත්තම කියනවා සාමාන්‍ය භාෂාවෙන් කියනවා ජනතාව බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ජනතාවට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය රාජ්‍ය ප්‍රතිපත්ති තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි දක්වලා තියෙන්නේ. ලස්සනට ඒ වගන්ති ටික හදලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් නම් ඒක බලන්න. අපි දන්නවා ඒකේ තියෙන මම කියන්නම් මේ අදාළ මාතෘකාවට අදාළ ටික විතරක් මම කියන්නම්. මූලික අයිතිවාසිකම් ආරක්ෂා මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමේ නිදහස. එතකොට සමාජ සුභසිද්ධිය සමාන ඉඩ ප්‍රස්ථා අධ්‍යාපනය තුළින් එතකොට රට සංවර්ධනය කිරීම භෞතික සම්පත් නිෂ්පාදනය ධනය රජය සහ රජයේ ආයතනවලට විතරක් නෙමෙයි රජයට හිතවත් වරප්‍රසාදලත් අතලොස්සක් අතර ඒක රාශි නොවී සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් ඇති කිරීම ඒ වගේ දේවල් ඇවිල්ලා අන්තිමට එකක් කියනවා ළමයින් සහ යෞවනයින් සම්බන්ධයෙන් විශේෂ පරිශ්‍රමයකින් යුතුව රජය වැඩ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ශාරීරික සහ මානසික සංවර්ධනය උදෙසා බලා ගන්න ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තියෙන රජයට. එතන නමුත් ඕගොල්ලෝ දන්නවා දැන් අද වෙනකොට පාසල්වල තත්ත්වය. ළමයින් කලන්ත දාලා වැටෙනවා. ඒක හුදකලා සිද්ධි නෙමෙයි. ඒක දිගින් දිගට වෙන්න ගියාම ළමයින්ගේ මානසික වර්ධනය, කායික වර්ධනය පිරිහිලා බුද්ධි ඔය වයසේ තමයි ළමයින්ගේ බුද්ධිය වර්ධනය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ කියලා ඕගොල්ලෝ හිතා ගන්න පුළුවන්. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ගත්තොත් දිගින් දිගටම විශ්වවිද්‍යාල වසා තැබීම වගේ දේවල්. එතකොට රැකියා අවස්ථා හිමි වෙනවා. මොකද දිගින් දිගටම ආයතන කඩාගෙන වැටෙනවා. ආයතන වහගෙන යනවා. නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය නැති වෙගෙන යනවා. එතකොට මොකද මේ වෙන්නේ? එතකොට ඕගලන්ට හිතන්න පුළුවන් දැන් මේ රාජ්‍ය ප්‍රතිපත්ති කියන දේවල් අනුගමනය කරමින්ද යන්නේ කියලා. ඒවා ඉෂ්ට සිද්ධ වෙනවාද කියලා ඕගොල්ලෝ කල්පනා කරනවා. ඉතින් එහෙම බැලුවහම පුරවැසියන්ට තියෙන එකම ක්‍රමය තමයි මේවා ක්‍රියාත්මක කරෙන්නේ නැත්තම් පාරට බැසීම. ඇත්තටම මේ අරගලය සාධාරණ අරගලයක්. මම හිතන්නේ ඊටු ටික මගේ දෙපැත්තෙන් නීතිච්ච මහතුන් දෙන්න ඔබලට මේකේ නීතිමය තත්ත්වය මිට වඩා පැහැදිලි.